ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබට ඉතාමත් අලංකාර ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපගේ අලංකාර ආශිර්වාද වචනය මාවතට එළියා දවසේ ඔබගේත් මගේත් ආශිර්වාද වචනය. ශුද්ධ බයිබලයේ හිතෝපදේශ 25 වන පරිච්ඡේදයේ 16 වන පදයත් 27 වන පදයත් අරගෙන තියෙනවා. මී පැණි ගැන තමයි අද දවසේ කතා කරන්නේ. නුඹට මී පැණි හම්බුනොත් ඒයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස සෑහෙන තරමට පමණක් කාපන්න. බොහෝ මී පැණි කෑම හොඳ නැත. එමෙන්ම මිනිසයන්ට තමන්ගේ ගෞරවය සෙවීම ගෞරවයක් නොවේ. අර්ථ දෙකක් මේ මීපැණි කියන කොටස යටතේ අද ඔබටයි මටයි දකින්න ලැබෙනවා. මීපැණි හම්බුනොත් ඒයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස සෑහෙන තරමට කාපන්න. රසයි රසයි කියලා මීපැණි කාගෙන කාගෙන ගියොත් පැණි රස වැඩි වෙලා කලන්ත දාලා වැටෙයි ඔබවයි මාවයි නේද? නමුත් මීපැණි කියන්නේ ඖෂධයක්. මේ පැණි කියලා කියන්නේ අපි විවිධාකාර දේවල් වලට පාවිච්චි කරන හොඳ රස ඇති ගුණාංග පැණි රස කෑමක්. මේ පැණි පාවිච්චි කරනවා විවිධාකාර ආහාර වර්ග හදන්න, බෙහෙත් වර්ග හදන්න, විවිධාකාර අපගේ රූපලාවන්‍ය කටයුතු වලට විවිධාකාර දේවල් වලට මේ පැණි භාවිතා කරනවා. හැබැයි මේ පැණි කෑවොත් මට ඊට වැඩිය හොඳයි, මේක ඇඟට ගුණයි කියලා හිතලා මේ පැණි අපි කාගෙන 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 ගියොත් වමනට එනවා. ඒක අප්‍රසන්න වෙනවා. ඒ හින්දා කියනවා සෑහෙන තරමට පමණ කාපන්න. අපි ගොඩාක් වෙලාවට ගොඩක් දේවල් ඕනවට වැඩිය කරන්න යනවා. සල්ලි තිබුණාම කරගන්න දෙයක් නැතුව එකක් ගන්නවා, මේකක් ගන්නවා, අරකක් ගන්නවා, එතෙන්ටත් යනවා, මෙතෙන්ටත් යනවා, තියෙන තරම් ලොකුම දේ ගන්න යනවා. සමහර වෙලාවට අපිට හොඳ දේවල් අඩු මුදලට ලැබුණත් නැහැ. හොඳම දේ, බ්‍රෑන්ඩඩ් තියෙන දේ, ඒක තමයි ගන්න ඕනි හොඳම දේ කියලා අපි මුදල් වියදම් කරනවා. සෑහෙන තරමට පමණක් කරන්න ඒක සුදුසුයි කියලා කියනවා. වැඩිපුර කරන්න ගියොත් අපි නැති වෙලා යයි, අපි හිඟ වෙලා යයි, අපේ දේවල් අහිමි වෙලා යයි. හොඳ වුණාට කමක් නැහැ වැඩියෙන් ගන්න. මේ ඉස්සර ඔබට මතක ඇති කොරෝනා ආපු කාලය තුළ මිනිස්සු බඩු අරගෙන 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 ගොඩ ගැහුවා. සමහර බඩු කුණු වුණා, නරක් වුණා, පාවිච්චි කරන්න බැරි වුණා. ඇයි? කඩවහයි ගන්න බැරි වෙයි, තියා අපිට ඕනෙ වෙයි, ඕනෙ වෙලාවට නැති වෙයි කියලා හිතාගෙන මිනිස්සු ඒ වගේ දේවල් කළා. අන්තිමට ගෙදර ගෙනාපු ටිකත් තමන්ට පාවිච්චියටත් ගන්න බැරි වුණා. ඒ හින්දා සෑහෙන්න තරමට පමනක් කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. බොහෝ මීපැණි කෑම හොඳ නැත. එමෙන්ම මිනිසයන්ට තමන්ගේ ගෞරවය සෙවීම ගෞරවයක් නොවේ. හොඳයි කියලා ඕනෙවට වැඩිය ගත්තට අපි ගෞරවය ලබන්නේ නැහැ. අපි බලෙන් ගෞරවය ලබා ගන්නට ගියාට ඒක අපිට ලැබෙන්නේ නැහැ. අද දවසේ මීපැණි වලට සමාන කරලා කොටස් දෙකක් අපිට කතා කරලා තිනවා. සෑහෙන තරමට පමණක් ගන්න, වැඩියෙන් හොයුවට ඒක ගෞරවයක් නෙමෙයි. බලෙන් ගන්න ගියාට, බොහෝ මීපැණි හොඳයි කියලා හිතලා බලෙන් ගන්න ගියාට ඒක ඔබටත් මටත් ගෞරවයක් නෙමෙයි. එහෙනම් අද දවසේ මේ ආශිර්වාද වචනය ඔබගේ මාවතට එළියා, ඔබගේ පාදයට පහනක් වෙන්න යනවා. ඔබට ආශිර්වාදමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියල්ල තරමට වඩා නොකොට සෑහෙන තරමට කරන්න වග බලා ගන්න. කිසිම දෙයක් බලෙන් ලබාගත නොහැක. ඔබට ජේසු පිහිටයි.